මා ඉතාමත් සතුටු වෙනවා මේ රටේ පොදු මහජනතාවගේ සිතුම් පැතුම් අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා පුළුල් ජනතා අරගලයක යෙදුණු ඓතිහාසික දේශපාලන පක්ෂයක් විදිහට මහජන එක්සත් පෙරමුණේ 22 වන වාර්ෂික සමුළුව පවත්වන අවස්ථාවේ ඔබ සමග එක්වන්න ලැබීම ගැන. ඒ වගේ මේ වැදගත් අවස්ථාවට මා වෙත ආරාධනා කිරීම පිළිබඳව ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයා ඇතුළු පක්ෂයේ විධායක සභාවට මගේ ගෞරවනීය ස්තුතිය මා උදකරනවා. අද තමුන්නාංශලා අපි කවුරුත් දන්නවා මහජන එක්සත් පෙරමුණේ ඉතිහාසයත් සමග මේ රටේ සිදු සමාජ ආර්ථික දේශපාලන පෙරළි තුළ සමාජය වෙනස් කරන්න රට වෙනස් කරන්න මහජන එක්සත් පෙරමුණ සිය දීර්ඝ කාලීන කීර්තිමත් ඉතිහාසයේ තුළ කුමන ආකාරයේ එක් එක් අවස්ථාවලදී සිග සිය යුග මෙහෙවර කොතෙක් දුරට විශිෂ්ට ලෙස ඉටු කර තිබෙනවාද කියන කාරණාව. අද වගේ දවසක මහජන එක්සත් පෙරමුණ බිහි කළ මේ රටේ වාමාංශික ප්‍රගතිශීලී ව්‍යාපාරයේ මාක්ස්වාදී ශ්‍රේෂ්ඨ නායකයෙක් විදිහට ගරු පිලිප් ගුණවර්ධන මහත්මයා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ. එතුමාගේ ශ්‍රේෂ්ඨ නාමයට සහ එතුමාගේ විශේෂයෙන්ම රට වෙනුවෙන් කළ සේවය අපි එතුමා සිහිපත් කරන්නට ඕනේ. බ්‍රිතාන්‍ය සුදු පාලකයන්ගේ පාලන කාලය තුළ සිරගෙවල්වල දුක් විඳලා මේ රටින් පැනලා ගිහිල්ලා ඉන්දිය සිරභාරයේ සිටලා ඒ කටුක දේශපාලන අධ්‍යක්ෂීම් සමග එදා පිලිප් ගුණවර්ධන මහත්මයා සිය යුග මෙහෙවර විශේෂයෙන්ම 40 දශකය 50 දශකය කාල පරිච්ඡේද තුල ඉතාමත්ම විශිෂ්ට ලෙස ඉටු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක්. එවැනි කීර්තිමත් ඉතිහාසයක් තිබෙන මහජන එක්සත් පෙරමුණේ අද 22 වන වාර්ෂික සමුළුව පවත්වන අවස්ථාවේ මම අහගෙන හිටියා දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ දේශනය. ඒ වගේම මේ නිකුත් කළා තිබෙන පුංචි ප්‍රකාශනය අපි පතන අනාගතය අලුත් ආණ්ඩුවකට අලුත් වැඩපිළිවෙලක්. අලුත් ආණ්ඩුවකට අලුත් වැඩපිළිවෙලක් කියන දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ යෝජනාව මේ තමුන්නාංශලගේ අදහස ඒ ආකාරයෙන්ම සිදුවිය යුතුයි කියා මාදේට සහයෝගය දෙනවා. මම මේ යෝජනාව ඉස්තර කරනවායි කියන එක ප්‍රකාශ කරන්නට ඕනේ. අපිට අලුත් ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ඇයි? අපට අලුත් වැඩපිළිවෙලක් අවශ්‍ය වන්නේ ඇයි? අලුත් ආණ්ඩුවකට අලුත් වැඩපිළිවෙලකට පදනම ඇතිවන්නේ කෙසේද කියන කාරණාව අපි විමසා බැලිය යුතු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 51 බිහි වෙලා 52 පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා පළවෙනි වරට පාර්ලිමේන්තුවේ ආසන 9ක් ජයග්‍රහණය කරලා ඉන්පසු 56 මහා මැතිවරණයේදී මහජන එක්සත් පෙරමුණ සමගි සන්ධානය බිහි කරනු ලැබුවා. එදා බණ්ඩාරනායක මහත්මයාගේ මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුව පිලිප් ගුණවර්ධන මහත්මයාලගේ මේ රටේ බිහිවෙච්ච පළවෙනි සන්ධාන ආණ්ඩු විදිහටයි අපි දකින්නේ වාම ප්‍රගතිශීලී දේශපාලන බලවේගවල විශේෂයෙන්ම ප්‍රජාත්‍රවාදී දේශපාලන ප්‍රවාහය ශක්තිමත් කිරීමේ. සිය දේශීයත්වය සහ අපේ උරුමයන් අපේ ජාතිකත්වය අපේ දේශජ බව ශක්තිමත් කරන පුළුල් පදනමක් 56 ආණ්ඩුව කියලා කියන්නේ. 56 ආණ්ඩුව කියන්නේ දේශපාලන ප්‍රවාහයකට වඩා සංස්කෘතික ප්‍රවාහයක්, සංස්කෘතික බලවේගයක්. 48 සුදු ජාතීන්ගෙන් යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලබා ගත්ත අපි 55-56 තෙක්ම රටේ ජනතාව බලා සිටි අවශ්‍ය පරිවර්තනයන් අපේකම් අපේ උරුමයන් දේශීයත්වයේ සංස්කෘතික වටිනාකම් ගමේ පන්සල ගමේ වෙද මහත්තයා ඉස්කෝල මහත්තයා ගොවි මහත්මයා කම්කරුවා පීඩිතයා මේ සියල්ලට අවශ්‍ය පරිපාලන වෙනස්කම් රාජ්‍ය පාලනය වෙනස්කම් සංවර්ධනයේ වෙනස්කම් රට තුළ සිදිය යුතු සංස්කෘතික වෙනස්කම් ඒවා කිසි දෙයක් සිදු නොවු නිසා ඒ සෑම අංශයකින්ම සංස්කෘතික බලවේගයන් ගොඩනැගුණේ. ඒ නිසා 56 ආණ්ඩුව කියලා කියන්නේ
දේශපාලන ප්‍රවාහයක් නෙවෙයි මම දකින විදියට 56 ආණ්ඩුව කියලා කියන්නේ සංස්කෘතික බලවේගවල කේන්ද්‍රස්ථානයක් වෙලා ගොඩනැගුණු පුළුල් ජාතික බලවේගයක්. ඒ තමයි සිය යුග මෙහෙවර ඉෂ්ට කරනු ලැබුවේ. එදා ඒ 56 ආණ්ඩුව හදන්නත් මහජන එක්සත් ප්‍රමුණ ආණ්ඩුව හදන්න එදා පොතපත කියපුවාම එදා හැන්සාඩ් බැලුවොත් එදා පත්‍ර බැලුවොත් 54 55 වගේ කාලය තුල එදා නායකයෝ මොනතරම් අමාරුවක් අරගෙන තිබෙනවද ඒ පෙරමුණු ආණ්ඩුව හදන්න කියලා මම හිතන්නේ හොයලා බලන්න පුළුවන් මම ඒ ගැන කියවලා තිබෙනවා ඊළඟට 64 ගත්තහම බණ්ඩාරනායක මැතිණිගේ ආණ්ඩුව 64 ලේක් හවුස් පනත නිසා බණ්ඩාරනායක මැතිණිගේ ආණ්ඩුව කඩාගෙන වැටුණා බණ්ඩාරනායක මැතිණිගේ ආණ්ඩුව කඩා වැටුනේ ඇයි මගේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු සීපී සිල්ලා මහත්මයා එදා කිව්වා සම සමාජ කොමියුනිස්ට් පක්ෂත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමිනි වරට ඒකකතාවයේ පෙරමුණ හදාගන්නකොට සිරිමා මාක්ස්වාදීන්ට රට දෙන්න යනවායි කියලා තමයි සීපී සිල්ලා මහත්මයා ඇතුළු 11 දිනක් ආණ්ඩුවෙන් ඉවත් වෙලා ලේක් හවුස් පනත පරාජය කළා ආණ්ඩුව පරාජය කෙරුවේ ඒක තමයි එතන ඉතිහාසය එහිදි සිද්ධ වුණේ කුමක්ද ප්‍රධාන වශයෙන්ම වාම ප්‍රගතිශීලී බලවේග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකට එකතු වෙනකොට පක්ෂ තුලම පිරිසක් ඉඳලා ඒකට විරුද්ධව එහි අනියම් ප්‍රතිඵලයේ උනේ 65 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි වෙච්ච එක 70 ආණ්ඩුව තමුන්නාන්සලා දන්නවා සමගි පෙරමුණ ආණ්ඩුව කොහොමද හැදුනේ කියලා ඊළාට අපි 77 පරාජය උනේ ඇයි කියන කාරණාව තමුන්නාන්සලා මෙතන ඉන්න වැඩිහිටියන් විශේෂයෙන්ම දන්නවා 75 සම සමාජ පක්ෂයේ ඉවත් වීමත් ඒ වගේම එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අරගල අනුර බණ්ඩාරනායක මහත්මයා එක පැත්තක සුනේත්‍රා බණ්ඩාරනායක මැතිණිය තවත් පැත්තක චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය තවත් පැත්තක ජන වේගය අද පත්තරය මේවා එදා ආණ්ඩුවේ බරපතල ආරවුල් අභ්‍යන්තර ආරවුල් බවට පත් වුණා අවසානයේ ප්‍රතිඵලය වුණේ ජේ ආර් ජයවර්ධන මහත්මයාට 6-5ක බලයක් ලැබුණා 6-5ක බලයක් ලැබුණේ ජේ ආර් ජයවර්ධන මහත්මයාට ජේ ආර් ජයවර්ධන මහත්මයාගේ දක්ෂකමවත් එක්සත් ජාතික පක්ෂයේ දක්ෂකමවත් නෙවෙයි ශ්‍රී ලංකා සම සමාජ කොමියුනිස්ට් පක්ෂවල ඇතිවෙච්ච අසමගිය තුල කඩා වැටිච්ච නිසා තමයි මේ ජයග්‍රහණය 6-5ක් හම්බ වුණේ. ඒක තමයි ඒකේ ඇත්ත తත්වය. ඉතින් ඉන්පසු අපි දන්නවා අපි 80 ගණන් වල ජනමත විචාරණ ජනාධිපති ඡන්ද මේවාට අපි කොච්චර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම සමාජ පක්ෂයේ කොමියුනිස්ට් පක්ෂයේ මහජන එක්සත් පෙරමුණ තවත් වාම ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ අපි පෙරමුණු කොච්චර හැදුවද? ඒ පෙරමුණුත් එක්ක අපි ඊළඟට 94 සමග පෙරමුණ පොදු ජන එක්සත් පෙරමුණ අපි පුටුව ලකුණෙන් තරඟ කෙරුවා පුටුව ලකුණෙන් තරඟ කළා අපිට පුළුවන්කම ලැබුණේ ඒ සියලු දෙනත් එදා එකට එකතු වෙලා මේ තිබුණු මැතිවරණ ක්‍රමයත් එක්ක පොදු ජන එක්සත් පෙරමුණට අපිට ගන්න පුළුවන්නේ පාර්ලිමේන්තුවේ වැඩිපුර එක ආසනයක් විතරයි එක ආසනයකින් තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණි 94 ඉඳලා 2000 දක්වා ගමන් කළේ ඊළඟ මේ රටේ ඓතිහාසික සන්දානේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ සන්දානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ සන්දානය බිහි කිරීම තමයි මේ රටේ මම දන්න විදිහට මම කියවලා තියෙන විදිහට ඉතා අසීරු අමාරුම සන්දානය බවට පත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජනතා නිදහස් සන්දානය විශේෂයෙන්ම බිහි කිරීම ජනතා විමුක්ති පෙරමුණත් ඉතා ජනතා විමුක්ති පෙරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කළා අද ඔබතුමාලා දන්නවා පාර්ලිමේන්තුවේ අද ඉන්න සියලු දෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු බුලත් කොළේ ලකුණේ එතකොට පසුගිය අවුරුදු කීපයම 2004 ඉඳලම ඒ විදිහයි එතකොට එක්සත් ජනතා නිදහස් සන්ධානය හදන්න එදා ජනතා විමුක්ති පෙරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි සාකච්ඡා කරනකොට කවුද ඒකට තදින්ම විරුද්ධ වුණේ කවුද ඒකට තදින්ම විරුද්ධ වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිගේ දරුවෝ දෙන්න චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිගේ දරුවෝ දෙන්න තමයි කිව්වේ අපේ තාත්තමරපු නායකයොත් එක්ක අපේ තාත්තමරු පක්ෂියත් එක්ක අම්මා එකතු වෙන්න සාදන්නේ ආණ්ඩුවක් බලන්න ආණ්ඩුවක් ඕනේ කියලා ඉතින්. ඒ සන්දාන හැදීමේ ඉතිහාසය තුළ හැම වෙලෙම අසීරු අමාරුකම් තිබෙන්නේ. නමුත් සන්දාන වලින් තොරව කිසිම වෙලාවක මේ රටේ පුළුල් ජාතික බලවේගයක් නොගනා කරලා මේ රටේ දක්ෂිණාංශික දේශපාලන අන්ත දක්ෂිණාංශික දේශපාලනය කිසිම තැනක ඉතිහාසයේ පරද්දලා නැහැ. සන්දානයකින් තොරව කියන එක මම බොහොම පැහැදිලිව තමුන්නාන්සලට කියන්නට ඕනේ. ඒ නිසා අපි හැම වෙලේම අපේ දේශපාලන අනන්‍යතාවයන් අපි අපේ පක්ෂේද අපේ ලකුණද මේ සෑම දේශපාලන අනන්‍යතාවයන් අපි පස්සට අරගෙන තිබෙනවා ප්‍රධාන වශයෙන්ම රට වෙනුවෙන් තීරණාත්මක අවස්ථාවල් වලදී එක්සත් ජාතික පක්ෂයත්
අලිය ලකුණ ඉවත් කරගත්තා. ඒගොල්ලන්ට ජයග්‍රහණය කරන්න අලිය ලකුණෙන් බැරි නිසා මම ජනාධිපති චන්ද්‍රේ එනකොට හංසයා ලකුණ ගත්තා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුළුල් ජාතික බලවේගයක් සෑම විටම ඉතිහාසයේ තුල. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිය ලකුණ අයින් කරගන්නවා අනෙක් සහෝදර වමේ පක්ෂත් එක්ක සාකච්ඡා කරලා එක තැනකට එන්න අවශ්‍ය නිසා. මේක තමයි අපේ පක්ෂ ඉතිහාසය. දැන් අද රටේ දේශපාලනය කුමක්ද? අපේ හාමුදුරනේ අද එක්සත් ජාතික පක්ෂය මෙහෙවන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නොවන බව අපි පහදිලුව තේරුම් ගත යුතු වෙනවා. මේ තත්ත්වයට මුහුණ දෙන්න නම් අපි පුළුල් ජාතික සංධානයක් අවශ්‍ය වෙනවා. මහජන එක්සත් පෙරමුණේ 22 වන සමුළුවේදී තමුන්වහන්සේලා කතා කරන අලුත් ආණ්ඩුවකට අලුත් වැඩපිළිවෙලක් සඳහා අලුත් පුළුල් ජාතික බලවේගයක් අවශ්‍ය වෙනවා. ඒ පුළුල් ජාතික සංධානය ගොඩනගන්න නැතුව මම හිතන්නේ නැහැ ජනතා ජයග්‍රහණය අපිට ලබන්න පුළුවන් වෙයි කියලා. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ මෙතන කරපු දැන් කතාව, ගරු මහින්ද රාජපක්ෂ මහත්මයා මෙතන දක්වපු අදහස්, මම එන්න කලින් අනික් පක්ෂ නායකයෝ අදහස් දක්වන්නේ නැති, මම හිතනවා ඒ සියලු දෙනා එකම ගලා යන එකම අරමුණක අදහස් ප්‍රකාශ කරන්නට ඇත්තේ. ඒ තුලින් පවතින දේශපාලන තත්ත්වයත් අද රටේ තත්ත්වයත් හෙට දවසේ සිදුවිය යුතු කාර්යයක්. මේ අවුරුද්ද මැතිවරණ වර්ෂයක්, මේ අවුරුද්ද අලුත් ආණ්ඩුවක් හදන වර්ෂයක්. ඒක රහසක් නොවේ. මේ අවුරුද්දේ ඉස්සිරවම අලුත් ආණ්ඩුවක් හැදෙනවා. ඒ හදන අලුත් ආණ්ඩුව අපි දක්ෂිණාංශික අන්ත දක්ෂිණාංශික දේශපාලන බලවේගයකට දෙනවද? මේ රටට ආදරය කරන, මේ රටේ අද තිබෙන ප්‍රශ්න හඳුනාගෙන හෙට දවස වෙනුවෙන් මේ රට සුදුසු අලුත් ආණ්ඩුවක් හදන්න ඒ සඳහා සකස් වෙනවාද කියන කාරණාව අපි සෑම කෙනෙක්ම තම තමාගේ හෘද සාක්ෂිය තුළ ඇසිය යුතු කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. මෙතන ප්‍රශ්නේ වියුත්තේ මීළඟ ජනාධිපති කවුද කියන එක නෙවෙයි, මීළඟ අගමැති කවුද කියන එක නෙවෙයි, මීළඟ ආණ්ඩුව කුමක් සඳහාද, මීළඟ ආණ්ඩුව කුමන අරමුණක් සඳහාද, ඒ රටේ අනාගත වෙනුවෙන් සකස් කරන්නා වූ අලුත් ආණ්ඩුවකට අලුත් වැඩපිළිවෙලකට සුදුසු නව ජාතික පුළුල් බලවේගයක් සකස් කිරීම තමයි අද සියලු වාම ප්‍රගතිශීලී ප්‍රජාන්ත්‍රවාදී රටට ආදරයක් තිබෙන සෑම දේශප්‍රේමියෙකුගේ වගකීම සහ යුතුකම වෙන්නේ කියලායි මම විශ්වාස කරන්නේ. ඒ නිසා අද ඔබේ 22 වන වාර්ෂික සමුළුවට මම සුබපතනවා, ආශිර්වාද කරනවා. අපි අපේ හෘද සාක්ෂිය තුළ අපි වැඩ කළ යුතු වෙනවා. රටේ තිබෙන ප්‍රශ්න පිළිබඳ ඔබට අපිට හොඳ අවබෝධයක් තිබෙනවා. ණය කන්දරාව විදේශීය වශයෙන් නෙවෙයි දේශීය වශයෙන් ගත්තත් අද මේ කාලය ගත්තොත් අමාත්‍යංශවලට භාණ්ඩාගාරයෙන් යන්න තියෙන මුදල් සංවර්ධන වැඩවලට බිලියන් 100කට වඩා තියෙනවා අමාත්‍යංශවලට ගෙවන්න ගෙවීම නැහැ. මේ රටේ පෞද්ගලිකංශයේ කොන්ත්‍රාත්කරුවන් ඔබ දකින්න ඇති මාධ්‍ය තුල කෝටි 700ක් සල්ලි ගෙවන්න තියෙන ඔක්කොම වැඩ නැවතිලා තිබෙනවා. රජයේ සේවකින්ගේ වැටුප් ගෙවීම ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මේක තමයි ඇත්ත தত্ত্বය. රාජ්‍ය බැංකුවල අභ්‍යන්තර தත්ත්ව පිළිබඳ නිසි වාර්තා එළියට දෙන්නේ නැහැ. රාජ්‍ය බැංකුව බරපතල කඩාවැටීමක තිබෙන්නේ. ඒවයින් ගන්න පුළුවන් තරම් අරගෙන මේ தত্ত্বයන් සමග හෙට දවස අපි කොහොමද රටට හොඳ දවසක් කරගන්නේ? ඒ සඳහා මම හිතනවා අපි සියලු දෙනාගේම පොදු පුළුල් ජාතික අරමුණක් ඉෂ්ට කර ගැනීම වැඩපිළිවෙලක යා යුත්තේ. ඒ සඳහා 22 වන මහජන එක්සත් පෙරමුණ සමුළුවේ ඔබ බලාපොරොත්තු වන පුළුල් අභිමතාර්ථයන් අරමුණු විශිෂ්ට ලෙස ඉටු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අතනම ඔබ සියලු දෙනාටම සුබපතමින් ආශිර්වාද කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ස්තුතියි.